අයිෝන් අපි පහුගේ විඩිගේ කතාර . ෆලෙස්බොස්් ගන මේ විඩ එක බලන්නන්නේ C. ගිඩ් එක පවච්ච කරන්න කොහොමද කිය ලෙක්ොක් කියන විඩෙක් බල නත්ත අනිවාර මේක බලම මේ විඩෙක් බැලුවනන් වාට ගොඩක් ලේසින් ගරිඩ් ල් එක තෙරුම් ගන්න පුළුවන් වේ.. ගඩ් කියන්නේ ෆලෙස් බොස් වගේ අපිට වඩා ලේසිෙන් වෙ පේජෙස්ල ලවට්ස් එරච් කරන්න පාවිච්චි කරන්න පුුවන් ක්‍රමක්. ට මේදිගේ තියන ප්‍රාන වෙනස තමයි CSS. ෆලෙක්ස් බොක්ස් ලවු් එක 1න් ඩමශන් ඒ කියන්නේ ෆලෙස් බොස් හල එක්කෝ රෝ එකක් එහෙමත් නැත්නම් කොළම් එකක් අරන් තමයි ඒක ඇතුළේ තියෙන අයිටම් අපිට ඇරෙන්ච් කරන්න හැකියාව තියෙන්නේ. නමුත් CSS. ගිඩ් එකට ඩයිමශස් දෙකක් තියෙනවා. ඒක කියන්නේ 2D. එතකොට ඒකද අපිට CSS. ගරිඩ් කන්ටේ එකේ තියෙන අයිටම්ස් රෝහ කොලම්ස් දෙකම කම්බයින් කරලා. රේජ් කරගන්න පුළුවන්. ඉතින් මංහිතනා මේ ඉමජය දක් හම ආට මේ දිකේ තියට වෙනස තවත් පැහැදිලි වෙන්න ඇති කියලා හනඟත් පටන් ගමු මේ වඩ එකේදී අපි ග්‍රඩ් කන්ටේනය හෙම නැත්තං පේරන්් එලිමට් එකට කන්ටේන කියලා කියන හමනැත්තං එකට අපි කන්ටේන කියලා ක්ලාස්ක කප්ලයි කරනවා ඒක ඇතුල තින එලිමටස්වට අපි අටම්ස් කියලා කියනම්. මංගේෙන වකොඩට ගිහිල්ලා බ්ලක් HTMLෆල්්‍රේට් කරගන්නම් අපි කියමුඉndeෙක්. HTML කියලා ඉට පස්සේ මම CSS වල්ට වෙනම ෆෝල්ඩ එකක් ක්‍රේට් කරලා ඒ ෆෝල්ඩ එක ඇතුළේ අපි ක්‍රියට් කරගම අපේ C ෆල් එක මංගේ නමදන්න ටයිල්.css කියලා ඊට පස්සෙ අපි HTML ෆල් එක බේසි කටම ්‍රරක්් එකක්දා ගමු අපි ඒ ටයිට් එක දෙමු CSS ග්‍රඩ් කියලා ඊට පස්ෙ අපි C ෆයිල් එක ලිින්කර ගමු CSS ෆෝල් එක තියෙන ටයිල්.css කියන ෆයිල් එක. ඊට පස්සේ මේ බොඩිය එක ඇතුළේ මං ක්‍රේට් කරගන්න ඩිව එකක් ඒට අපි කියමු කටේන කියලා එමනැත්තන් එකට අපි කටේන කියලා ක්ලාස් එක කප්ලයි කරමු ඊට පස්සේ මේ මේක ඇතුළේ ම ක්‍රේට් කරගන්න අපේ ග්‍රඩ් එකේ අයිටම්ස් තිික අපි ඒවට දෙමු කලාස් නේම් එකක් අටම් කියලා තුරමාන් මේ එක ඇතුළ ක්‍රේට් කරගන්න අයිටම් නමයක් ඊට පස්ස අපි තව එකට දෙමු හැම අටම් එකටම නිෙක් ලාස්නය හෙකුත් දෙමු එකට අපි කියමු අයිටම් දස්් කියලා අයිටම එක නම්බ එක දෙමු ඒක ඇන්න එකේදලා නමේ වෙනකන්න ඉට පස්ස අප ඒ ඇතුළ ක්‍රේට් කර ගමු ස්ටට එකක් ඒ අපි දාමු අයිටම් ඊට පසේ අයිටම් එක නම්බ එක ඊ අමතරව අපි ක්‍රේට් කරගමු පැරග් ටක්් එකක් මම එක දෙන්නන් සම්පර් ටෙක්ස්ට එකක් අපි වචන දහයක විර දැක ටැබ් එක ප්‍රස් කරහම අපිට මේක ඔටමටිල ක්‍රේට් නො තිම එකට අපි යස් කර එමට් කිය එක අපි එමට් ගැන මිටි සල වීඩිය එකක්රලා තියෙන මගේේ ලිංක් එක පහල දාන්නන ගුලට බලාගන්න. දැන් අපි යමු බවසර එකටඇක්සස් කරන්න බලමු ලෝකල් හොස්ට පෝට් 5. හරි මේ තියන්නේෙ අපි ක්‍රියේඩ් කරගත්තු. ෆල්ෙක් හරි දැන් අපි හැම අපේ සස් ෆයිල් එකට ගිහිල්ලලා ඉස්සල්හම අපි සස් රිීසට් එකක් කප්ලයි කරමු අපි හැම අයිටම්ම මාජින එක 0රෝ කරමු පෑඩිං එක 0රෝ ඒවගේම බොගක්ස් සයිසින් බොඩ බොක්ස් කියන රූල් එක අපප්ලයි කරමු ඊළඟට මේ අයිටම් සොල්ට අපි දාගමු බැග්‍ර් කලා එකක්කොට අපේ අයිටම් කියන කලාස් එකට අපි දෙනවා බැක්ග්‍ර් කල එකක් ලයිට්ලු ඉළඟ අපි පෑඩිග එකක් දාගමු රම් කියලා ඊට පස්සේ අපි දෙමු බෝඩ එකක් 1ික්ස blue හරි දැන්ම විුද්ධටයෙනවා දැන් අපි අපේ කටේනකට යම ඒන්න මේ මේන්ඩි එක එකට එක ඇතුර තම අප අයිටම් සික තියෙන්නේ අප මෙටඇ්ලයි කරගත්තා ඉන්ඩියජල් කලස් නම් සුත් අයිම් කියන එකට අමතරව දැන් අපි කන්ටේන එකට ගිහිල්ලා ඒක ගරිඩ් එකක් බවඩ් පරිවර්තනය කරන්න කරන්න තින්මකක්ද ඩිස් displayේ. ග් කියන රල් එක දෙන්න ඕනේ හරි ඊළඟට කරන්න තියෙන වැදගත්මදේ තමයි අපි දෙන්න ඕනේ මේකේ කොලම්ස් කියක් අපිට අවශ්‍යද කියලා ඒකට අව්‍ය පොපක තමයි ගරිඩ් ටෙම්පලේට් කොලම්ස් කියන ප්‍රපට එක ඒ අපි කියනවා අපේ ගිරිට් එක කොලම්ස් කියක් තියෙනවාද කියලා අපි කියම කොලම්ස් තුනක් නංම් අපිට කියන්න පුළමේදියට 111 කියලා මේක සේව කරහමට බලාගන්න පුළුවන් දැ අපේ ග්‍රරිඩ් එක කොලම්ස් තුනක් තියෙනවා එතකොට F කියෙනකි තේරුම තමයි ෆක්ෂන් කමකන් වෙලා තියෙන්නේ අපි මේ ග්‍රිඩ්ඩ එකේ විත්ත එක ගත්තොත් ඊවල් කොටස් එමත සමාන කොටස් තුනකට බෙදිලා තියෙනවා අපි කියමු මේ මැද කොළම් එක වන් පැත්ත කොළම් එකයි දකුණු පැත කොම් එක වගේ තුගුණයක් ලොකු කරන්න ඕන්නන් අපිට දෙන්න පුොළ මැදේකට 3FRර් කියලා සේව් කරමට බලාගන්න පුොළම් මයිදකොම් එකේ විත්ත එක දෙපැති තියෙන ොම එකේ විත් එක වගේ තුංගුණයක් වෙලා තියනවා. ති මේක ඇත්තරමවාට ලේසි ගොඩක් පසන්ටේජ් යස් කන්නට වැඩිය ඇති මේ වගේ දෙයක් අපි පසන්ටේ්ගේ යුස් කරත්තුවාට ගනන් හදල තමයි බෙදන්නවෙන්න ඉති කොමරිවාට පසන්ටේජ් යුස් කරන්න පුලන්කමත් තියෙනවා වශනං අපි කියන්න පුළොන් 20සස කියලා බැලුහම ඒකෙත් රිසාල්ටක එකයි ඊ අමතරවාට දෙන්න පුළන් මෙතන පික්සර්ස් අපි කියන්න පුළුවන් 200පික්සර් ඇ 600 පික්සල්ස් කියලා දුන්නත්මකද වෙන්නේ කොලම්ස් දෙක් හැදෙනවා පලනක 200 පික්සර්ස් දෙවෙනි එක 600 පපික්සර්. නමුත්ේ ගොල අපි ැකමන් කරන්න පුලුවන් හැමවෙලාම මේ FFIර් කියන යුනිට් එක පාවිච්චි කරන්න කියලා. ති මේක දෙන්න තවක්‍රමයක් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් රිපීට් කියන මෙන්න මේ ෆංෂන් එක ඒකෙ දෙනවා අපි පලවෙනි වැලුව එක කොලම්ස් කියක් ඕනදි කියලා අපි කියමු කොළම්ස හතරක් කියලා ඉට පස්සකමා එකක් දලා. යුනිට් එක දෙනවා අපි කියමු 1ාර් කියලාවාට පේන කොළම් සතරක් තියෙන දැනට අපි කගේට් කරගමු කොළම් තුනක ගිඩ් එක හරි දැන් ඒ කොලම්ස් ගැන අපි කතා කර ඊළඟට අපි රෝස් ගැන කතා කරමු අපිට දෙන්න පුළුවන් ග්‍රරිඩ් ටපලට් රෝස් කියලා එතකොට අපිට අපි කියමු පළවිනි රෝ එක වෆාර් දෙවිනි රෝක 2Fා කියර දුනත්මොකද දෙවෙන්නවාට පේන පලිනි රෝයක වගේ දෙගුණයක් වෙලා තියෙනවා දෙවැනි රෝ එක අපි දෙන්න පුළුවන් රෝහයි්ට එක 200 පික්සල්ස් වගේ වැලුව එකක් හමුදු නාමමුකද වෙන්න පලවෙනි රෝ එකේ හයිට් එක විතරයි ජස්ට වෙන්න. ඉතිං මේක හැමරෝ එකටම ප්ලයි කරන්නවාට කියන්න පුළුවන් ගරිඩ් ටෝ රෝස් කියන ප්‍රෝපටක යුස් කරන්න පුළුවන් ග්‍රඩ ටෝ රෝස්. ඉට පස අපි දුන්නොත් 200 පික්සල්ස් කියලා හැම රෝ එකටම 200 පික්සල් කියන හයිට් එක ප්ලයි වෙනවා. එබැයි මෙහෙම කරහම පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි කියමු ගේ එක රෝක තියෙන සෙල්ල එක තියෙන ටක්ස් එක ගොඩක් ලොකුයි කියලා උදාාරණයක් හැඩි අපි කියෙමු මේ අයිටම් ෆයි එකේ තව පැරග්‍ර් එකක් තියෙනවා කියලා මේක සේව්කොරොත්තුවාට පේනවා මේ අමතරෝ අපි දාපු ටෙක්ස එක මෙතන හයිඩ් වෙලා තියෙනවා ඒකටවාට මෙහැම දෙයක් කරන්න පුළුවන් අපිට පවච්චි කරන්න පුළුව මින් මැක්ස් කියන ෆංක්ෂන් එක කොට අපි කියෙන මිනිමම් 200 පික්සස් වෙන්න ඕනේ මැක්සිමම් අපිටි කියන්න පුළන් ඔටෝ කියලා දෙැ මේ එක සේව් කොරතුවාට පේනවා අපේ දෙවිනි රෝ එකේ හයිට් එක ජස්තුනාා අපේ ඒෙ තියෙන ටෙක්ස්ට එකට හරියන් ඉතිං ඒ තමයි මින් මක්ස් ෆක්ෂ එක හර ඊනඟට බලමු මේ ග්‍රිට්ේ සෙල් අතර ගැප්ප එකක් ගන්නේ කොහොමද කියලා ඒක අපිට පාච්චි කරන්න පුළුවන් පළවිනික තමයි කොළම් සොල ගැප්ප එකක් ඔන්නන් අපි කියන්න පුළුවන් ග්‍රරි් කොල ගැප් කියන රොපටක අපි දෙන්න පුළුවන් අපිකෙම වන් රම් කියලාවාට පේවා තැන් කොළම් සතර ගැප් එකක් ඇවිල්ලා තියෙන එතිකොට රෝස් වල ගැප්පැක් ොන්න වාට දෙන්න පුළුවන් ගි රෝ ගැප් කියලා එක අප දෙමු වන්රම් කියලා නවාට පේන රෝස් අතර ගැප්ප එකක් එනවා ඉති මේ දෙකම අපිටි දෙන්න පුළන් එක පාර මේ විදියට ග්‍රිට ගැප් කියලා අපි දෙන්න පුළුවන් අපිට ආශ්‍ය ගැප්ප එකම ගදද කියලා හරි දැන් අපේ නවා මේක වඩත් ඉන්ට්‍රස්ටිංක් බා් එකට ඒ තමයි මේ වගේ ගරිටඩ් එකක් මෙන්න මේ වගේ ගිඩ්ඩ බවට පරිවර්තනය කරන ඇටි ගැෙන ගන්න එක. මේ වැඩේ කරන්න අපිට ක්‍රම දෙගක්තියෙන පලවෙනික තමයි මේ ගිඩ් එකේ ඒයාස් වල්ට නමක් දේලා ඒ නම අදාලා ගිට් අයිටම් එකට අපප්ලයි කරන එක. අ බලමු කොම දෙක් කරන්නේ කියලා. මුලින්ම අපේ කටේන එක ඇතුලේ දෙන්න ඕනේ අපිට අවශ්‍ය වෙන ගිඩ් එකේ පැටන් එක එකට අපි පාචි කරනවා ගිටඩ් ටෙම්පලේට් ඒරයාස් කියේන පට මේ ප්‍රොපටික ඇතුළේ අපි දෙනවා අපේ ගරිිඩ්ඩ එකේ ඒරි අස් වල නම් ඩබල් කෝඩ්ස් ඇතුළේ මෙන්න මේ විදියට. මොලින්ම අපි ගන්න පළවෙනි රෝයක තුර අපි ගිඩ් එක තිෙනව කොලම්ස් තුනක් පළවෙනි රෝයක ඒ කියන ඒරි අයක කොලොම්ස් දෙක් පාවිච්චි කරනවා ඇතින් මේ විදිරි දෙන්න ඕනේ ඒඒබ තකට දෙවැනි රෝ එක ගත්තොත් කහොමද තියෙන්නේදකොට තුන්වෙනි රෝයක තකට මේකේ අපේ ඒරියස් ගත්තොත් දැන් මෙතන තියෙනවා එරියස් එකයි දෙකයි තුනයි හතරයි පහයි හායයිර අප එක්සම්පල් එක මෙතැන තියෙන අයිටම් නමයක් අපි එකයිම්ස් තුනක් අයින් කරමු ම මේ අයිටම් තුුනා අරගෙන ඒ කමෙන්ට කරන්න ම රැප් දාන්නම් අපිට පැහැදිලි බලාගන්න පුළන්ගන්න හරි මෙතින් අපේයිටම් හත ඉදලා නම වනකං අපි ඒටික කරගමු දැන්යිම් හයක් ඇවිල්ල තියවා හරි දි ගට ටෙපලට් එරස් කියන ප්‍රොපට එකක දුන්න එක දීල විතරක් මද ඊළංඟට මේ අයිම් සොල්ට අප එක අප්ලයි කරන්න ඕනේ තකරන්න මතක යිති අපි මේ අයිටම් සල්ට ඉන්ඩවිල් ලාස් නමික්දලා ද අයින්යි ඒ වගේතු අපි කියමු අයි ව එකයි ඒ ග්‍රට් ඒරියා එකමකදද කියලා අපි කියමු මේ සේව් කරහමාවට බලාගන්න පුළුවන් පළවිනි අයිටම් එක අප එක්සම්පල් එකේ පේන විදිහයට කොලම්ස් දෙකකට ගියා පලවිනි රෝයක ඇතුළේ හරි අපේ න අනිට්ටිකත් තප්ලයි කරමුුට දෙවිනි අයිටම් එක එරයාබ තුංගනි අටම් එක එරයාී හතරවිනි අයිටම් එකමකක්ද එරයා පස්වන ඒරයා E පස්විනක හරි අන්තිමටම ඒරයා නක් එක ඒරයා F කේලාි දානවා. හරි දැන්වාට පේන කොච්චරි රේසි අපිට මේ කන්වර්ට් කරගන්න පුළාන්ගුණාද අපිට වංශ කරපු විදියට. කන්ෙට ගොල ඩත් පැදිලව තේරු ගන්න පුලුවන්න්න අපි තා ක්ම්බලක් කරල බලමු අපි ස ක්‍රට්ෙක් පාච්චි කලා එන්න මේ වගේ ත්‍රී කොළම් ලෑවට් එකක් කරන්නේ කොමද කියලා බලමු. තරුගොලන්ට පේනම එක හෙඩ කියනෙක් අපි මේ යුනිට් එකක් වුණනා අ හමත එක ඒරියය එකක් වුණාට ඒ නම තුන්සැරයක් දෙන්න නීට වස්සේ ලෙට් බා කටෙන්ට් රයි බා ෆුට ෆ ෆු කියලාපි දෙන්නවා අපි එක කරලා බලමයනම් තොර අපි මෙන්න මේටික අයි කරන්න මම දැනට ඉට පසේඒ එරියස් කියක් තිබබද එකයි දෙකයි තුනයි හතරයි ඒරියස් පහක් තියෙනවා ටම හවැනි එරයා එකත් කමෙන්් කරගන්න හරි ඊට පස්සේ මේක අපි දෙනවා මේ ගටිට් ටෙම්පලේට් එරයා කියන එකට හෙට එක දෙව තුන් සැරක් ඉට පස්සේ ලේ බා කටෙට් බ අන්තිමට අපි දෙෙන ෆුට එක තුන්සැර ඉඟ අප යනවා අයි සොට පලන අ එක නම්මකක්ද ිටඒ හඩ මේක සේව කර ගම ට බලා ගන්න පුුවන් පලවින අයිට එක මෙ විදිීර යනවා එතකොටඒල බ 3 බ right 5 සේව් කරපුගම ආට පේවා අපිට අවශ ලවට්ට කැවිල්ලා තියෙනවා ඉති මේ මැද කොළ එක සයිසක වැඩි කරන්නන්න වාට මේ විදිරි දෙන්න පුුවන් රිපට කියයින් කරලා වා 3ාා කියලා හරිතමාට පේෙන අපිට අවශ්‍ය ලවට් එක ක්‍රේට් වෙලා තියෙනවා ඉති ඒ තමයි ග්‍රිට් එකක් කරෙන්ච් කරගන්න පුළුවන් පලවෙනි ක්‍රමේ ඊලං ක්‍රමේ තමයි ගරිටඩ්යිටම් එක එක අර්ගැන එයා මොන කොළම් එකට සහ මොන රෝ එකට අයිතිති කියලා අපි ස්පෙසිෆයි කරන එක අපි නම් බලමු ඒ දෙවැනි ක්‍රමය පාවිච්චි කරලා මෙන්න මේ වගේ ගරිඩ් එකක් හදාගන්න කොහොමද කියලා ි මුලින්ම අප එක්සම්පර් ල එකේ මේ තියෙන ස්ටයිල්ටිකරෙස් කරගමු ඊට පස්සේ අපේයිටම්ස් හයක් අපි දාගම මම හයිඩ්කර් එක අයරිමූ කරගන්නන් හරිදැන් අපිට අයිටම් සහයක් තියෙනවා ඒකම මට ඕනේ මෙතන කොළම් සොල සයිසික ඔක්කොම එක වගේ ඕනේ එකන්ද අපි දෙමු රිපී්‍රකමා1 ffr දැන් අපිට ඒරියස් හයක් තියෙනවා ගරිඩ් එක අපි බලමු එක මෙ මේ විදියට හදා ගන්න කොහොමද කියලා ත අපි කිව් මෙ දෙවැනි ක්‍රමේදී අපි පොපටස් සප්ලයි කරන්නේ එක එකයිටම්ස් අරගෙන ය අයිටම්ස්ලට තමයි එතකොට අපි කියමු පලවෙනි අයිටම් කියලා අපිට එක ඕනේ මේ විදියට කොලම් දෙහකට යන්න මෙන මේ වගේ අපි ඒකට පවච්චිකන පොපටික තමයි ග්‍රට් කොලම් ස්ටාර්් ඉඟට එක යවරවෙන්නම කේද කියලා අපි කියන්න ඕනේ ගරි කො n කියන එක අපි දෙනවා 3 කියලා. හරි තැඟතෝට අප මෙන්න මේ විදිහට මේ කොලම්ස් දෙහකට ගියා නමු තෝකොළ බල්ලන ඇති ඒයි මේ මෙතන කොළම් එක ත්‍රී කියලා දෙන්නේ කියලා. එකට හේතුව මෙන්න මේ ප්‍රපටික පවිච්චිරන කොටඒගොල්ලො කොලම් ස්කවන්් කරන්නේ මේ බෝඩ් එක අරගෙන්ති මංහිතනවාක වඩත් පැදිලිවෙේ මෙ මේජක ැලුහම වාට පේවා. මේ කොලම් ස්කවන්් කරන්න එක ඉන්දලා දෙක කියන්නේ පළවෙනි කොළම් එක. එක ඉඳලා තුන කියන්නේ පළවෙනි කොළම් එක සහ දෙවෙනි කොළම් එක දෙකම ඇතුළත්තකොට මේ කොළම් තුනක් තියෙන ගිඩ්ඩක. මු රෝය එකකම ඔන්නම් පලවෙනි රෝයක අවශ්‍යනං අපි කියන්න ඕන එකන්දලා හතර වෙනකං කියලා හරි ඉතිං අපි බලමතකොට අනිත්තක කොමද අපි හරිගසන්න කියලා තොට මේ අ නම් 3යි අපිට ඕනේ රෝස් දෙහකට යන්න ඒද අපිට දෙන්න පොළා එන්න මෙවි දිහට අයි ගරිිඩ රෝ ටර්් තකොට එක පටන්ගන්නමකෙන්ද අපි රෝගත්තොත් මෙ මෙවි දියට තියෙන්නේ දෙතුුණ හදර ඔගලන්ට පේවා රෝසුත් විදිටම බෝඩ් එක තමයිකුල්ලො කවන්් කරන්න ගිඩ් රෝ එක මේ අව න 3 එක මේ විදි අපි දෙන්න ඕනේ startන 2රන 4ෝ දෙවාට පේනයි න 3 එක ඒවිදි රන්ජලා තියෙන ර නසිේ අපි හදාගමු මේක බලාගන්නරනේ අපි මේ විදිර හදාගමු කොාර්් කිවිනි කොළම් එකද දෙවිනි එකෙන් පටන් ගන්න ්‍ර ක4ෝ කියලා අපිට දෙන්න පුළුවන් හරි කෙටි ක්‍රමැක් තියෙනවා මේ ප්‍රපට එකේ අපිට දෙන්න පුළුවන් මේ ස්ටාර්් එක ඇන්ඩ එක වෙනම දෙන්න ඇතුව එක ප්‍රපට එකක් දෙන්න පුළුවන් මෙන්න මේ විදියට ගරිීඩ කලම් කියලා අප දෙනවා ගිඩ් කොළ එක පටන් ගන්න කොතනින්ද අපි කියන තොට වන් කියලා ට ස්ලශ් එකක් දීලා කියනවා ඉවර වෙන්නේ කොහෙන්ද කියලා අපි දෙනවා ත කියලා හරි වට පේෙනවා සේව කර හම රිසාල්ටි එක එකයි අපි දුන්නොත් 4ෝ කිය මොකද වෙන්නඒ අයිටම් නම්බවන්න එක මුළු කොළම් ස්තුනම ගන්න ඒවගේම වට පුළුවන් ග්‍රිඩ් රෝ එකටත් දෙන්න ගරිිඩරෝ පටන්ගන්න රෝ නම්ට එකෙන් ඉවර වෙනවා හතරෙන් පේනවා එක සේව කරහම ඒවාගේම අපිට දෙන්න පුළුවන් ස්පෑන් කියන වචනය බලම් මෙතන ගිඩ් කොලම්ටාර්ෝ කිය එක අපි දෙ ගිට කම් පටන් ගන්නට එකෙන් ස් ස්පෑන් කොම්කකට යනවත කියලා අපි දෙන්න පුළුවන් මෙතන මේ විදියට අපි දුන්නට කියලාවාට පේනවා එක දෙකකට යනවා හෙමනත්ත වන්නකින් පටන් අරගෙන තුනක් හරහ යන්න කලා කිවත් මෙන්න මේ විදියට ට පේවා කොළම් වන්නකෙන් පටන් අරන් කොළම් තුනම එයා අරගෙන තියනෙනවත්ති මංගහිතු නවාට මේක පැහැදිලි වෙන්න ඇති කියලා ඒ තමයි දෙවැනි කමේ ගිඩ්ඩහ එක තියනෙ එරයා අපිට රේචි කරගන්න පාවිච්චි කරන්න පුළො. හරි. ඊළඟට මේ තියෙන්නේ කන්ටේන එකක් ඇතුළේ, ගිඩ් එකක් සහ ඒවගේම ග්‍රඩ් අයිටම් එකක් විතරක් අලයින් කරන්න අපි පාවිච්චිරන්න පුුවන් ප්‍රපටස් ලස්් එකක්. වන් පැත්ති තිෙන්නේ කටේනක ප්ලයි කරන්න පුලුවන් පොපටස් හ දුණු පැති තියෙන්නේ ග්‍රරිඩ් අ එකට අපපලයි කරන්න පුුවන් පොපටස්. මං මේ හැම එකකම එක්සම්පස් කරන්න න නැහැ නමුත් අපි බලමු විශ් වලි මේ පොපටිස් වල වැලස් සහඒව අපප්ලයි කරහම මොනවාගේ අවට්ප් එකක්ද එන්නේ කියලා. පලිනික තමයි ජස්ෆ කටට් තරවා කටේනක ප්ලයිකරොත් ජෙෆයි කට වැල එක ස්ටර්ට් කෙල දුන්නොත් අපේ ගිඩ් එක මෙන්න මේ විදියට ඒ කන්ටේන එක වම් පැත්තට යනවා. එන් කියල දුන්නත් දකුණු පැත්තට සෙන් කියල දුන්නො සෙන්ට් එක යනවා ඒවගේම මේ අනිත් පොපටිස්වාට බලා ගන්න පුළුවන් දුරේ තමයි හොරිස්න්ටලි අපිටලයින් කරන්න කොමද ගිඩ් එකක් ඇතුල ඊළඟට ො වර්ටිගල ලයින් කරන්න අපට පාචි කන්න පුළන් ලයින් කට කෙන් පපට එකක මේ තියෙනඒ එකට අපිට දෙන්න පුළුවන් වැලහ ඒ වැලස්වල අවට්පපුට් එක අයිඩිය එකක් කවාට ගන්න පුළුවන්ක බලලා. ඊළඟට ගිඩ ඇතුල තිය යිටම් අපිටරේච් කරන්න පුළුවන් විදියට ජෙස්ටිෆයිම්ස් කියලා දුන්නොත් ටාර්් එන් සට එම ත ත්‍රේ් කියල දෙන්න පුළොන් අනිත්තක තමයි ලයින් අම් කිවෝත් ග්‍රිඩ්ඩ ඇතුළේ යිටම්ස් කොහොමදලයින් කරගන්නේ ඒ ග්‍රඩ්ඩ එක බෝඩස් ඇතුළත. හරි මංහිත දවලන්ට සේ ගිඩ් ගැන හොඳ අඔබෝධයක් ලබන්න නැති කියලා ඊළඟට තියෙන්නේ දැනුම් පාච්ි කලා ඔගොල්ල ට්‍රයි කල බලන්න එකක විදිේ ලවුට්ස් කියපයක් අරගැන ඒවා ක්‍රියට් කරන්නේ කොහොමද කියලා. එන අපතිි තාත් වීඩියගේ හම්බමු හෝගලැන්ඩ සපදස්ස.